දැන් අපි ප්‍රශ් එක එක જાතිල ප්‍රස්තාර කීපයක අනුක්‍රමණය බලමු. ඉස්සෙල්ම සරල රේඛීය. සරල රේඛීයක අර කලින් කිව්වා වගේ මෙහෙම තියෙනකොට මෙතන තීටා තීටා මේ තීටා සමානයි හැම වෙලේම සරල රේඛිකක් නිසා. එහෙනම් අනිත් ඒ වගේම අනිත් පැත්තේ තීටා එකම වෙනකොට කියන සරල රේඛියයි මේක ධන. මේ මොකද අපි වාමාවත කෝණේ මයින්කොට මේ තියෙන්නේ පළවෙනි වෘත්තපාදකයේ. ඒකෙන් අදහස් වෙන්නේ මෙතනින් ධන පැත්ත කියන එක නෙමෙයි, මෙතනින් මේක ධන පැත්තේ තියෙන්නේ. ප්‍රස්ථාරයේ මේ විදිහට රේඛාව යනකොට ප්‍රස්ථාරයේ මෙතනින් මේක පළවෙනි වෘත්තපාදකයේ කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි මෙමෙ ඉරක් ගහලා ස්පර්ශිකා නෙමෙයි, මෙමෙ ඉරක් මේ x අක්ෂයට සමාන්තර ඉරක් ගැහුවම මෙතන ලැබෙන තීටා කෝණේ. අපි මෙතනිනුත් අපි මෙතනින් හදාගත්තු මෙතනින් තියෙන මේ පළවෙනි වෘත්තපාදකයේ තමයි මේ කොටස. ඒක ගැන එහේ කිව්වේ. අහ මේක තියෙන්නේ සුළු කෝණයක්. සුළු කෝණයක් tan අගේ ධන. ඊට පස්සේ තව ප්‍රස්ථාරයක් තියෙනවා. ඒ ඒක ඒ තලයේම යන වෙනත් තව ප්‍රස්ථාරයක්. එතන මේ ප්‍රස්ථාරේ මේ ප්‍රස්ථාරයටත් මෙහෙම ගැහුවා. මෙතන තියෙනවා ඇල්ෆා කෝණයක්. මේක තීටා කෝණයක්. මේ කෝණය මේ තීටා කෝණයට වඩා මේ ඇල්ෆා කෝණය වැඩි. يعني මේකේ අනුක්‍රමණය වැඩි. ඒ කියන්නේ tan එකේ වැඩි, අනුක්‍රමණය වැඩි. මෙතන තියෙන 30ක් කියනවා. මේක 60ක් කියනවා. එතකොට අනුක්‍රමණය කියන්නේ මේ p කියන ශ්‍රිතය, මේක q කියන ශ්‍රිතය. p කියන ශ්‍රිතයේ අනුක්‍රමණය වෙන්නේ tan 30, tan 30 කියන එක යට මූල 3. එතකොට මේ q කියන ශ්‍රිතයේ අනුක්‍රමණය වෙන්නේ tan 60. ඒ කියන්නේ මූල 3. ඒ කියන ක්‍රමනේ වැඩි. ඊට පස්සේ අපි බලමු අනිත් පැත්තට යන එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරය. එතකොටත් මෙහෙම. එතකොට මේ කෝණය. මේ පැත්තමයි ඉන්නේ. එතකොට මේ කෝණය. එතකොට මෙතන වෘත්තපාදකය මේ පැත්ත පළවෙනි. මේක දෙවෙනි. දෙවෙනි වෘත්තපාදකයේ තියෙන්නේ. එතකොට tan අගේ ඍණ. එතකොට මේක අනුක්‍රමණය හරි නෙවෙයි. ඒ වගේම මෙතන තව ප්‍රස්ථාරයක් තව ශ්‍රිතයක් යනවා. ප්‍රස්ථාරයක් තමයි ශ්‍රිතය කියන්නේ ප්‍රස්ථාරය කියන්නේ දෙක මේකයි. මෙතනදිත් අපි මෙතන ඉඳලා මේ කෝණයම අයිනවා. බැලුව ගමන් කොහොමද පේනවා මේක ඊට වඩා අඩුයි කියලා. එතකොට කෝණය අඩුයි. නමුත් කෝණය මම කොහොමද මේ කියන්නේ? ධන සුළු කෝණයකදී සුළු කෝණය වැඩි වන විට tan අගය වැඩි වේ. ඒ වගේම මහා කෝණය අඩු වෙන විට tan වැඩි වේ. මොකද බිඳුව විශාල වෙනවා ඍණ 1ට වඩා. අන්න ඒක නිසා ඍණ සංඛ්‍යා කියන්නේ මෙහෙම ඍණ 2 කුඩා වෙනවා ඍණ එකට වඩා.
මෙන්න මේ හේතු නිසා.